ගරු ස්වාමීන් වහන්ස අනිකුත් ආගමිකයන්ට සුගති ගාමී වීමට ඉඩක් නැද්ද? නෑ අනිවාර්යයෙන්ම තියෙනවා. දිව්‍ය තලවල මිත්‍යා දෘෂ්ටික සම්මයා දෘෂ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා. දැන් මිත්‍යා දෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික කියන සමහර වෙලාවට වැරදි වැටිලා තේරුම් ගන්න. අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා. මිත්‍යා දෘෂ්ටික කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි වූ සද්ධාව. දෙවැනි එක කර්මයේ කර්මඵල විශ්වාසය. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපදිනවායි කියන විශ්වාසය. සිල් රැක්කොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. මේ ශාසනීය සම්දිත්තිකෝ තියෙන තාක්කල් ආර්යයන් වහන්සේලා ඉන්නවායි කියන විශ්වාසය. යමෙකුට ওই විශ්වාසය තියෙනවා නම් එයාට කියනවා එයා සම්මා දිට්ඨිය තුල පිහිටිච්ච කෙනෙක් කියලා. ඒතකොට යමෙක් තුල මේ විශ්වාසය නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිය තුල පිහිටපු කෙනෙක්. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කෙනෙකුට වරදක් කියනවා චෝදනා කරනවා නෙමෙයි මේකේ විරුද්ධ පැත්ත. තේරෙනවද? මිත්‍යා දෘෂ්ටික කෙනාට පෙරුවන් කෙරෙහි සද්ධාවක් නැහැ. එයාට කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ. මැරිලා ඉපදෙනවා කියලා විශ්වාසයක් නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියනවා කියලා විශ්වාසයක් නැහැ. සිල් රැක්කොත් දන් දුන්නොත් ඒවෙන් ආනිසංස තියනවා කියලා විශ්වාසයක් නැහැ. ඒතකොට එතන තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. තේරෙනවද? ඒතකොට මෙතන සම්මා දිට්ඨිය, මෙතන මිත්‍යා දෘෂ්ටිය. ඒතකොට සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙත් මේ මනුස්ස ලෝකයේ තුල ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිය පත්වෙච්ච මිනිස්සෙත් මේ මනුස්ස ලෝකෙට ඉන්නවා. ඒ වගේමයි දිව්‍ය තලවල සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා. තේරෙනවද? දැන් ලෝකයේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ ඉන්නේ කොහෙද කියලා ඇහුවොත් ලංකාවේද ඉන්නේ? නැහැ, විදේශවල. එක්කෝ ක්‍රිස්තියානි ආගම, එක්කෝ මුස්ලිම් ආගම, එක්කෝ හින්දු ආගම. තේරෙනවද? ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් වැඩියෙන්ම දන් දෙන්නේ ලංකාවේ අය. තේරෙනවද? කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්නේ ලංකාවේ. ඇයි ලංකාවේ මේ කෝටිපතියෝ නැත්තේ කියලා? මේ අර වගේ ධනවත්ව ඇයි නැත්තේ කියලා? ඉතින් ඒක දානීය කියන කාරණේ නෝන බුදුදහමට අයිති දෙයක් නෙමෙයි. තේරෙනවද? දානේ ආනිසංස මොකද්ද? ආයුෂ, වර්ණය, සැපේ, බලය. තේරෙනයි? දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ හැටියට සිදුහත් කුමාරයා වෙලා අරසා කෝටිපති පවුලක ඉපදින්නේ ධර්මයක් ලෝකෙ තිබ්බේ නැහැ. බුදුදහමක් ලෝකෙ තිබ්බේ නැහැනේ. එහෙනම් මේ ආයුෂ, වර්ණය, සැපේ, බලය කියන කාරණේ දානේටයි තියෙන ආනිසංසයක්. ක්‍රිස්තියානි මහත්යෙක් දන් දුන්නොත්, මුස්ලිම් මහත්යෙක් දන් දුන්නොත්, හින්දු මහත්යෙක් දන් දුන්නොත් ඒ දානේ ප්‍රමාණය අනුව මැරෙන වෙලාව යා දානීය සිහිපත් වුණොත් නෝනා සස්ත්‍රීක දෙවියෙක්, සස්ත්‍රීක මිනිසෙක් වෙලා උපත්ති ලැබෙනවා. දැන් අපි ලංකාවේ තියෙන ඝන රාජ්‍ය නොවන සංවිධාන කියලා මේවට කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ එවන්නේ කවුද? පිටරටවල ඉන්න කෝටිපති මිනිස්සුයෝ. තේරෙනවද? ඒගොල්ලෝ එක සමාජ සේවයේ උදෙසා මිනිස්යාගේ යහපත උදෙසා තමයි වෙන් කරන්නේ. ඒතකොට මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් තේරෙනයි. දෙයක මහත්යෙක් මට මතකයි සිංගප්පූරුවේ මහත්යෙක් ඇවිල්ලා 500 නමකට එකපාර දානයක් පූජා කළා. ඒකට මං හිතන්නේ ලක්ෂ 25ක්වත් එක මොහොතක පූජා, එක දවසක කරපු දෙයක් ලක්ෂ 25ක්වත් යන්නේ නැහැ. ඒතකොට මෙවැනි දාන සිහිපත් වුණොත් නෝනා එයාට බෞද්ධෙක් කියන වැඩක් නැහැ. බෞද්ධෙක් වෙන්න ඕනේ නැහැ. එයා මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ වේවා, එයා සස්ත්‍රීක දෙවියෙක් වෙලා මිනිසෙක් වෙලා ඉපදුණා. හැබැයි මිත්‍යා දෘෂ්ටික පවුලක. මිත්‍යා දෘෂ්ටික පවුලක. තේරෙනා? ඒ නිසා පින් කරන එකෙන් ඕනෑම කෙනෙකුට ඒ වාසිය ලැබෙනවා. බෞද්ධයාට කියලා නෙමෙයි. පින් කළොත්, කවුරු හරි දන් දුන්නොත්, ඒව දේව කළොත් අනිවාර්යයෙන්ම මැරෙන වෙලාවේ ඒක උපාදානිය වුණොත් එයා කෝටිපති පවුලක නැත්තම් සස්ත්‍රීක දෙවියෙක් වෙනවා. හැබැයි නෝනා ඒගොල්ලන්ට මේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා ඉපදෙන්නේ. දැන් දිව්‍යතල වල මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. තේරෙනවද? මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු අපේ දෙවිවරු තරම් ප්‍රභාස්වර නැහැ. තේරෙනවද? දැන් අපේ දෙවිවරු ප්‍රභාස්වරයි. ඒගොල්ලෝ ඔටුනු පැලඳගෙන මැණික් ගල් ඔබ්බපු ඔටුනු පැලඳගෙන මහා ආලෝකමත් දෙවිවරු. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් එවැනි ආලෝකමත් භාවයක් නැහැ නෝනා. තේරෙනවද? ඒගොල්ලෝ හරියට අපේ දෙවිවරු අර ගලිවර්ලා වගේ නම් ඒගොල්ලෝ ලිලිපුට්ලා වගේ පොඩි චටිවේ. ඇයි ඒ? ඒගොල්ලෝ කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දීලා නැහැ. ඒගොල්ලෝ දන් දෙනවා. නමුත් කර්මය කර්මඵල විශ්වාසයක් ඒගොල්ලන්ට නැහැ. ඒ අයට නිවන සමීප නැද්ද ස්වාමීන් වහන්ස? ඒගොල්ලන්ට කොහොමත් නැහැ. පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තීන කෙනයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්නේ. පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට මේ මාර්ගය තුලට යන්න බැහැ. තේරෙනවද? දැන් කොච්චර දැන් හිමාලයේ ඉන්නවා මුළු ජීවිත කාලෙම භාවනා කරන අය. ඒගොල්ලෝ ආහාරයක් ගන්න නැහැ. සමාධි ආහාරය කරගෙන තමයි ජීවත් වෙන්නේ. සමහරු මාසයක් ආහාර ගන්න නැතුව, සුමානයක් ආහාර ගන්න නැතුව ඉන්නේ අය ඉන්නවා. නමුත් කවදාකවත් ඒගොල්ලෝ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. මොකද ඒගොල්ලෝ තුල සම්මාස දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැත්තම් කවදාකවත් එයාට සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකුද්දාගාමී, අනාගාමී, අරිහත් ඵලයන්ට එන්න බැහැ. මේ මාර්ගයට වැටෙන්නේ සම්මා දිට්ඨියට පත් වුණ කෙනා විතරයි.